සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තීනිමානි භික්ඛවේ අධිපතේයානි කතමානි තීනි අත්තාදීපතේයං ධම්මාදීපතේයං ලෝකාදීපතේයං තී වාසනාවන්ත පින්වතුනි ශ්‍රී ලංකාව කීර්තිමත් තැනකට නංවා තිබෙන අති උතුම් පොසොන් පුර පසළොස්වක් පෝය දවස බුදුරජාණන් වහන්සේගේ ධර්ම සංදේශයේ රැගෙන රාජකීය පුත්‍රයෙක් මිහිඳු මහ රහතන් වහන්සේ සාංචියේ සිට ශ්‍රී ලංකාව බලා පිටත් වෙනවා තවත් 5 දිනෙකු සමග. එදා උන්වහන්සේ මේ දිවයිනට සැපත් වෙන්නේ අනාගත බුදුවරුන්ට අයිති දේශය නැවත ප්‍රභාමත් කිරීම පිණිස. අනාගත බුදුවරුන්ට කියලා කිව්වහම මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඇතුළු සියලු බුදුවරුන්ගේ ධර්ම භාණ්ඩාගාරයේ බවට පත් වෙන්නේ මේ කුඩා දිවයින. ඒ නිසාම තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ පිය රජතුමා බැහැ දකින්නටත් පෙර බුද්ධත්වයෙන් 9 මාසේ මේ දිවයිනට වැඩම කරන්නේ අපේ රණ්ඩු සරුවල් බේරන්. ඊළඟට බුද්ධත්වයෙන් 5 අවුරුද්දෙත් නාගදීපේට වැඩම කරවන්නේ ඒත් අපේ රණ්ඩු සරුවල් බේරන්. හරියට වගකීම් හරියට දන්න ලොකු අයියා කෙනෙක් තමන්ගේ සහෝදරයන් අතර පවතින අර්බුද සමතේකට පත් කරන්න ඉදිරිපත් වන්නාසේ. බුදුරජාණන් වහන්සේ මේ දිවයින සමග විශාල සම්බන්ධයක් සමීප බවක් තිබුණු බවට හේතු තමයි මේ. ඕනම දෙයක් නිතර දෙවේලේ පේනකොට ඇහෙනකොට දැනෙනකොට වටිනාකම හෙමින් හෙමින් මැකිල යනවා. අපටත් එසේමයි. අපට මේ දිවයිනේ තියෙන වටිනාකම දැනෙන්නේ පෙනෙන්නේ නැහැ. මොකද නිතර දෙවේලේ මේ දිවයින අපි ඇසුරු කරන බැවින්. ඒ කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ නැමැති අසමසම ශාස්ත්‍රූවරයාගේ සිද්ගත්ත එකම දිවයින විය හැකි
මේ දිවයින. උන්වහන්සේ දන්නවා මතු අනාගතයේදී මගේ ත්‍රිපිටක ධර්මය, ඒ වගේම ශාරීරික ධාතුන් වහන්සේලා, බෝධීන් වහන්සේ සුරක්ෂිත වන්නේ මේ දිවයිනේය කියලා. ඒ වගේම මේ දිවයින් වැසි ගිහි පැවිදි අය කවදා හරි දවසක මේ සද්ධර්මය ලොව පුරා ප්‍රචලිත කිරීමට පෙරමුණ ගන්නවයි කියන එකත් උන්වහන්සේ දැනගෙන ඉන්නේ ඇති. ඒ නිසාම තමයි උන්වහන්සේ අවස්ථා තුනකදී මේ දිවයිනට වැඩම කළා ආශිර්වාද කරලා යන්නේ. බුදු කෙනෙකුගේ ආශිර්වාද ලැබූ එකම දිවයින මෙය විය හැකියි. එකම දිවයින. එක නිසා අපි අපේ අනන්‍යතාවය තේරුම් ගැනීම වැදගත්. අපේ අනන්‍යතාවය මේ දිවයින යටපත් කිරීමට සතුරු හමුදාවල් අප්‍රමාණ කඩා වැටලා තියෙනවා මේකට. ඒ වගේම විශාල විනාශයන් කරලා තියෙනවා. විශාල විනාශයන්. බේර විහාර, පොතපත, ඒ වගේම පුද්ගලයින් විශාල වශයෙන් විනාශ කොට තිබෙනවා, මරා දමා තිබෙනවා. කාලිංග මාග ආපු පොළොන්නර යුගයේ අවසාන කාල පරිච්ඡේදයේදී පුස්කොළ පොත් බණ පොත් ඇත්තු දෙන්නෙක්ගේ උසට ගොඩ ගහලා ගිනි තිබ්බ කියලා ඉතිහාසය සඳහන් වෙනවා. අපේ සමාජයේ අපේ පැරණි මිනිස්සු ඒ තරම් ලේඛන කුසලතා තිබුණු අය, ඒ වෙනකොටත් ඇත්තු දෙන්නෙක්ගේ උසට පොත් කන්දක් පුස්කොළ පොත්. ඉතින් ඒ විදිහටයි ධර්මය විනාශ කිරීමට ඒගොල්ලෝ කටයුතු කළේ. දකුණු ඉන්දියානු ආක්‍රමණ ඉවර වුණාට පස්සේ ඊට පස්සේ එනවා පෘතුගීසීන්. සමහර විට මේවා මාරයා විසින් එවන බලවේග වෙන්නත් පුළුවන්. මොකද බුදුහාමුදුරුවොත් එක්ක අමනාපකම් තියෙන එකම ප්‍රබලයා මාරයා. එයා මේවා සංවිධානය කරලා එවනවත් දන්නෙත් නැහැ. මේ වටිනා චින්තාව, සද්ධර්ම චින්තාව විනාශ කොට දැමීම පිණිස ඒ මාර සේනාව පෘතුගීසීන් 1505 ඇවිල්ලා මොන තරම් විනාශයක් කළාද? භික්ෂූන් වහන්සේලා, වෙහෙර විහාර, මිනිස්සු අසීමිත ප්‍රමාණයක්. ඒ මොන විනාශයන් කළත් මේ අඩි 5ක් 6ක් උස ඇති මේ කුඩා මිනිහා මේ විනාශ සියල්ල ඉදිරියේ මිහිඳ මහරහතන් වහන්සේ ගෙනෙන ලද බුදුරජාණන් වහන්සේගේ විශ්ව සංදේශය ප්‍රවේශම් කරලා තියෙනවා. පෘතුගීසීන් ආක්‍රමණය කරපු තව බොහෝ රටවල් තියෙනවා. බ්‍රසීලය කියන්නේ ලංකාව වගේ 72ක් තරම් විශාල රටක්. බ්‍රසීලයේ යටත් කිරීමට අවුරුදු 20යි ගත වුණේ. 20ෙන් ඔක්කොම ඉවරයි. අවුරුදු 20යි. අවුරුදු 100ක් යනකොට බ්‍රසීලයට රටේ ජනතාවගෙන් 92%ක්ම පෘතුගීසි භාෂාව බාරගත්තා. පෘතුගීසි ආගම බාරගත්තා. 108යි ඉතුරුනේ
ස්වදේශීය භාෂාව සහ එතෙක් පැවති සාම්ප්‍රදායික ආගම තුල 108යි. අනිත් 192ම නිල නොවන පෘතුගීසීන් බවට පත් වුණා. අපේ රටේ අවුරුදු 140 ගණනක් පෘතුගීසීන් හිටියා. සටන් පැවති කාලය අවුරුදු 110ක් වගේ වෙනවා. නොකඩවා සටන්. ඒ මොනතරම් සටන් තිබුණත් අවසානයේදී පෘතුගීසීන් පරාජයට පත් වෙනවා. අවසානයේදී මේ බව දැනගෙන බ්‍රසීලයේ යටත් කරපු මහා දරුණු සෙන්පතියෙක් ලංකාවට ගෙන්නනවා. මගේ මතක හැටියට කොන්ස්තන්තීනු ද සාවෙන්ඩෝන ඒ මහා සෙන්පතියගේ නම. ඔහු ගෙන්නන්නේ මෙතෙක් යටපත් කිරීමට නොහැකිව තිබුණු සිංහලයා සමූල ඝාතනය කිරීමටයි. නමුත් ඔහුද මේ බුදුහාමුදුරුවන්ගේ දිවයිනට ඇවිල්ලා පරාජය බාරගන්නවා, මරණයටපත් වෙනවා. මේ බිම එහෙම එකක්. ඉතින් මිහිඳු හාමුදුරුවෝ අනුස්මරණය වෙන මේ වෙලාවේදී මේ කාරණා අපේ සිහියට නගා ගැනීම අතිශයින් වැදගත්. පෘතුගීසීන්ගෙන් පස්සේ ලන්දේසි, ඉංග්‍රීසි මේ හැමෝම අවුරුදු 140 ගණනක් මුහුදුබඩ පළාත් ආක්‍රමණය කරගෙන ඔවුන්ගේ දහමද ඔවුන්ගේ භාෂාවද ප්‍රචලිත කරන්නට මහන්සි ගන්නවා. නමුත් මොන ජගත ආවත් මේ රටේ ඉඳපු මිනිස්සු තමන්ගේ භාෂාව ආරක්ෂා කළා. බ්‍රසීලය වගේ ධනින් වැටුනේ නැහැ. තමන්ගේ ආගම ආරක්ෂා කළා බ්‍රසීලය වගේ ධනින් වැටුනේ නැහැ. ඒ ඔබේ මුතුන් මිත්තන් ය කියන එක මතක තියාගන්න. මං ඒක මතක් කළේ බුදුරජාණන් වහන්සේ අධිපති ධර්මතා තුනක් අපිට පෙන්නනවා. අධිපති ධර්මතා තුනක්, අත්තාධිපතෙය, ධම්මාධිපතෙය, ලෝකාධිපතෙය. අත්තාධිපතෙය කියන්නේ තමන්ගේ අනන්‍යතාවය හරියට හඳුනාගෙන ක්‍රියා කරන්න කියන එක. ඒ අනන්‍යතාවය හඳුනා ගැනීමේදී අපිට වැදගත් වෙනවා අපේ ඉතිහාසය. ඒ ඉතිහාසය මං හිතන්නේ දැන් පාසල් විෂයෙන් අයින් කරන්නත් උත්සාහ ගන්නවා කියලා ආරංචි. පාසල් විෂයෙන් අයින් කරන්න ඉතිහාසය. පොඩි ඉතිහාසයක් නෙමෙයි, ලෝකෙ මහා බලගත් ජාතීන් එක්කල හැප්පුණු ඉතිහාසයක්. ලෝකේ ඉඳපු මහා බලගත් ප්‍රබලයින් එක්කල හැප්පුණු ඉතිහාසයක්. ඒ ඉතිහාසය අයින් කළොත් සමහර වෙලාවට ලොකු ගාණක් ඩොලර් වලින් ලංකාවට ලැබෙන්න පුළුවන්. ඒක නිසා තමයි උඹලගේ ජන සමාජයේ ඉන්න මිනිස්සුන්ගේ කොඳුනාරටිය ගලවපල්ලා ඊට පස්සේ අපි උඹලට ඩොලර් මෙච්චර දෙන්නම් කියලා කවුරු හරි පොරොන්දු වෙලා ඇති. එහෙනම් අපේ අනන්‍යතාවය අත්තාධිපතෙය. ඒ අනන්‍යතාවය මෙනෙහි කරනකොට තමයි හැබෑ චරිත බිහි වෙන්නේ.
හැබෑචරිත. එහෙම නැත්නම් නිකං පරඬල් වගේ චරිත. මෙලෝ රහක් නැති චරිත. කිසිම හයියක් නැති චරිත. එනිසා බුදුහාමුදුරුවෝ අපිට අපේ අනන්‍යතාවය මෙනෙහි කළා සකස් වෙන්න කියලා කියනවා. භික්ෂුන් වහන්සේලාටත් මේ පණිවිඩයම බුදුහාමුදුරුවෝ දෙනවා. දසධම්ම සූත්‍රය හරහා. දසධම්ම සූත්‍රේනුත් පෙන්වන්නේ එවැනිම පණිවිඩයක්, තමන්ගේ අනන්‍යතාවය මෙනෙහි කරන්න කියන එක. එනිසා ජාතියක් හැටියට අපි අපේ අනන්‍යතාවය තේරුම් ගැනීම වැදගත්. එනං බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මය බාරගෙන ඉන්න, එය රකින්නට බාරගෙන ඉන්න ජන කොටස. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා රැකබලා ගැනීමට අපකැපවෙච්ච ජන කොටස. කාලිංග දේශේ ඉඳලා දළදා වහන්සේ වඩමවාගෙන ඇවිල්ලා අපිටම බාර දෙල යනවා මේක පරිස්සම් කරලා තියාගන්න කියලා. මේක පරිස්සම් කරලා තියාගන්න. එනිසා දෛවෝපගත දේශයක් නැත්තං දළදා වහන්සේ හේ පරිස්සමට කොහේ හරි තියන්න බැරිය. කොහේවත් මතනක් නැද්ද? ඔච්චර විශාල රටක. එක නිසා බුදුහාමුදුරන්ගේ සියලු වටිනා දේ මේ රටේ තමයි තැන්පත් කරලා තියෙන්නේ. ඊළඟට පින්නතුන් දන්නව ඇති, බුද්ධගයාවේ තියෙන බෝධීන් වහන්සේ ලංකාවේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් අරගෙන ගිය සාකාවක් බව. මුල් බෝධිය ධර්මාශෝක රජතුමාගේ කාලෙදිම විනාශ කරනු ලබනවා. ධර්මාශෝක රජතුමාගේ බිසවක් විසින් බෝධියට ධර්මාශෝක රජතුමා අසීමිත ලෙස ආදරය කළ නිසා, ගෞරව කළ නිසා, වතාවත් කරපු නිසා ඒව බලාගෙන ඉන්න බැරුව ඒ බිසවේ විනාශ කළා තියෙනවා බෝධීන් වහන්සේ. කනිම් හැම් පුරාවිද්‍යාඥයා ඉතිහාසයේ සොයාගෙන යනකොට අවශ්‍යම බෝධිය නැහැ එතන. ඒ නිසා එතුමා කල්පනා කළා එතන නිකන් තියන්න හොඳ නැහැ. එහෙනම් බෝපැලයක් ණයට ඉල්ලගන්නේ මේ කුඩා දිවයිනෙන්මයි මතක තියාගන්න ඕන. අපි ඉන්නේ ඒ සම්පත් ආරක්ෂා කිරීමට. එනිසා අත්තාධිපතෙය න්‍යාය යටතේ අපි අපේ අනන්‍යතාවය වටහා ගැනීම අතිශයින්ම වැදගත්. අත්තාධිපතෙය කියන්නේ තමාට පළවෙනි තැන දීලා හිතන්න ඕන. ඇයි එහෙම හිතන්න කියන්නේ? එතකොට තමයි මේ චරිතයේ උවමනා කරන හැඩතල ගොඩනැගෙන්නේ. අපි නිදසුනක් අරගෙන බලමු. විදුහල්පතිවරයා තමාගේ අනන්‍යතාවය හරියට තේරුම් ගත්තහම විදුහල්පතිවරයා ඒ චින්තනයේ යටතේ හික්මෙන්න බලනවා. මං අහවල් විද්‍යාලයේ විදුහල්පතිවරයා, මං යටතේ මෙච්චර ගුරුවරු ඉන්නවා, මෙච්චර ශිෂ්‍යයෝ ඉන්නවා, ඒ නිසා මම මෙසේ විය යුතුයි, මෙසේ කතා කළ යුතුයි, මෙසේ හැසිරිය යුතුයි, මගේ ආකල්ප මෙසේ විය යුතුයි කියලා වටේට රවුමක් ගහ ගන්නවා. ක්‍රීඩා කරනකොටත් එහෙම ගහ ගන්නවනේ. තමන්ගේ සීමාව ලකුණු කරගන්නවා. සීමාවෙන් පිටපැන්නොත් කියනවා ඉවරයි, අවුට්.
බලන්න බුදුහාමුදුරෝ කොච්චර ලස්සන කාරණාද අපිට කියලා දෙන්න කියලා. මේ උපදේශ වලින් බලාපොරොත්තු වෙන්නේ උවමනා කරන සැකස්ම චරිතය තුළ තියෙන්න ඕන නිසා. ඒ කියන්නේ උවමනා කරන විනය, උවමනා කරන හැඩගැස්ම, ඒක අප තුළ ගොඩනැගිය යුතු නිසා. අත්තාධිපතයේ ආය. ඉතින් විදුහල්පත්තුමා අර විදියට හිතලා තමන්ගේ සීමාව ලකුණු කරගන්නවා. මම මෙසේ විය යුතුයි, මම එසේ නොවිය යුතුයි. දෙපැත්තක් තියෙනවනේ. විදුහල්පතිවරයා බැරි වෙලාවක්වත් ඔළුව නරක් වෙලා තැබෑරුමකට එහෙම ගියොත් මොකද වෙන්නේ? අනන්‍යතාවය ඉවරයි, විදුහල්පතිකමත් ඉවරයි. විශාල ඛේදවාචකයක්. ඒකනේ තමාගේ විශේෂේස්ත්‍රය තුල රැඳී සිටිය යුතුයි. තමාගේ විශේෂේස්ත්‍රය තුල විදුහල්පතිවරයා විතරක් නෙමෙයි ගුරුවරයාත් එසේම විය යුතුයි. මම අහවල් පාසලේ ගුරුවරයෙක්, මගෙන් මෙච්චර ඉගෙනගෙන තියෙනවා, මෙච්චර දැන් ඉගෙනගෙන තියෙනවා, ඒ නිසා මං මෙසේ විය යුතුයි. ඊළඟට අපි අරගෙන බලමු දෙමව්පියෝ. මම අම්මා කෙනෙක්, මම තාත්තා කෙනෙක්, මගේ ඇවතුම් පැවතුම් හැසිරීම මෙසේ විය යුතුයි. රවුමක් ලකුණු කරගන්නවා තමන්ගේ භූමිකාවේ සීමාව පිළිබඳව. මං මෙසේ විය යුතුයි, එසේ නොවිය යුතුයි. ඉබේම පුද්ගලයා විනයකට, හික්මීමකට, ශීලයකට ඇවිල්ලා ඉබේම අත්තාධිපතෙය න්‍යාය. මම අම්මා කෙනෙක්, මම තාත්තා කෙනෙක්, මේ পদවි දෙක ගෞරවණීය পদවි දෙකක්, මං ඒකේ ගෞරවය රකින්න ඕන. ඊළඟට අපි හිතමු දැන් මාව කැඳවාගෙන ආවේ දොස්තර මහත්තයෙක්, විශ්‍රාමික. දොස්තර මහත්තුරුත් එහෙමයි, වෙද මහත්තුරුත් එහෙමයි. තමන් හිතන විදිය, මම මේ රටේ පිළිගත් මේ වගේ රැකියාවක් කරන කෙනෙක්, එනිසා මම මෙසේ විය යුතුයි, එසේ නොවිය යුතුයි. ඉබේම වමනා කරන විනය, ශික්ෂණය ඔක්කොම සකස් වෙලා එනවා. අත්තාධිපතෙය, තමන්ට අධිපතිකම දීලා සිටීම, තමන්ට මූලිකත්වය දීලා සිටීම. ඊළඟට අපි හිතමු ආයතනයක සභාපතිවරයා, අධ්‍යක්ෂකවරයා, ලේකම්වරයා. එයත් හිතන්න ඕන පිළිවෙල, මම අහවල් ආයතනේ අහවලා, ඒ නිසා මගේ ඇවතුම් පැවතුම් හැසිරීම මෙසේ විය යුතුයි, එසේ නොවිය යුතුයි. දන්නෙම නැතුව චරිත හැඩ ගැහිලා ඉවරයි. අමුතුවෙන් චක්‍ර ලේඛන නිකුත් කරන්න ඕන වෙන්නේ නැහැ. අමුතුවෙන් උසාවියන්න ඕන වෙන්නේ නැහැ. චින්තනය පමණයි වමනා කරන්න. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ මිනිසාගේ මේ චින්තනය සකස් කිරීම පිණිසයි. චින්තනය හැදුවාම ඔක්කොම හැදෙනවා. අත්තාධිපතෙය න්‍යාය. තමන්ගේ අනන්‍යතාවය, තමන්ගේ වටපිටාව, තමන්ගේ ස්වභාවය ඔක්කොම මෙනෙහි කරන, තමා තුල විශේෂ වූ වටිනාකම් තහවුරු කර ගැනීම. ඊළඟට ඉතින් සමාජයේ විවිධ චරිත තියෙනවා. ඒ හැම චරිතයක්ම මේ චින්තනය තුල ශික්ෂණයට පත් කරනු ලබනවා. ඒ විතරක් නෙමෙයි, අපි තව පැත්තකින් බැලුවොත් මගේ අනන්‍යතාවය තමයි අනුක්‍රමයෙන් ලෙඩවීම.
මගේ අනන්‍යතාවයේ තමයි අනුක්‍රමයෙන් වයසට යාම. මගේ අනන්‍යතාවයේ තමයි අනුක්‍රමයෙන් මරණයට පත්වීම. මගේ අනන්‍යතාවයේ තමයි නැවත ඉපදීමට සිදුවීම. මේ තමයි මගේ අනන්‍යතාවය. අත්තාදිපතෙය. මම ලෙඩ වෙන කෙනෙක් නම්, වයසට යන කෙනෙක් නම්, දිරණ කෙනෙක් නම්, මැරෙන කෙනෙක් නම්, උපදින කෙනෙක් නම්, මම මෙසේ විය යුතුයි, එසේ නොවිය යුතුයි. ඉතාම සරලයි, ඉතාම ගැඹුරුයි. ඉතාම සරලයි, ඉතාම ගැඹුරුයි. තමන්ගේ අනන්‍යතාවය වටහා ගැනීම, ඒ අනුව හැසිරීම සකස් කර ගැනීම. මේ කියන්නේ සීලය ගැන, මේ කියන්නේ විනය ගැන. සීලය, විනය, හික්මීම, මේක සමාජයක් වුණාම අත්‍යවශ්‍යම සාධකයක්. විනය සමාජයක් වුණාම 100%ක්ම මේක අවශ්‍යයි. එහෙම නැත්නම් ඒ සමාජයට යන්න බෑ. ඉස්සරහට යන්න බෑ. කඩා වැටෙනවා සමාජය. ගෙදරක් වුණත් එහෙම නේද? ගෙදර විනය කඩා වැටුනොත් මොකද වෙන්නේ? පවුලේ විනය කඩා වැටුනොත් මොකද වෙන්නේ? ඉස්සරහට යන්න බෑ. කඩා වැටෙනවා. හැබැයි මේ කවුරුව ගණන් ගන්නෑ සීලය මෙච්චර අනුහස් තියෙන එකක්ද කියලා. ආයතනයක විනය සීලය කඩා වැටුනොත් මොකද වෙන්නේ? ආයතනෙත් ඉවරයි. විශ්වවිද්‍යාලයක සීලය විනය කඩා වැටුනොත් මොකද වෙන්නේ? විශ්වවිද්‍යාලෙත් ඉවරයි. පාර්ලිමේන්තුවේ සීලේ විනය කඩා වැටුනොත් මොකද වෙන්නේ? දියවන්නාවටම ගිලා බයිනවා. හැබැයි ගණන් ගන්නෑ මේක. සීලය තමයි අත්‍යවාරම සමාජයක තිබිය යුතු. ගිහි සමාජයේත් එමයයි, පැවිදි සමාජයේත් එමයයි, ඕනම සමාජයක. හැබැයි මේ කියන සීලය අනිත් ලෝකවලට අවශ්‍ය වෙන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකෙට අවශ්‍ය වෙන්නේ නැහැ. දිව්‍ය ලෝක හැට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ ස්වයං විනයක් තුළ ඒ ලෝක පවත්වාගෙන යනවා. තිරිසං ලෝකයේ ඉන්න අය ඉතින් අමුතුවෙන් නිර්මාණාත්මකව අපරාධ කරන්නේ නේද? බෝම්බ හදන්න එහෙම නැහැ නේද ඒගොල්ලෝ? බෝම්බ හදන්නේ නැහැ. කුඩු බිස්නස් ව්‍යාපාර තිනවා දේවත් නැහැ. අවියෝධ නිෂ්පාදන ඒවත් නැහැ. එහෙම දේවල් නැහැ. ඒ අවශ්‍ය වෙලාවට ඒගොල්ලෝ ඇන ගත්තා, කොටා ගත්තා, එතනින් ඉවරයි. ආයි ජීවත් වෙනවා. මිනිහාගේ ලෝකයේ නිර්මාණාත්මකයි, බරපතලයි. ඒ නිසාම තමයි මේ කියන දේ වුමනා කරන්නේ. සීලය, විනය. ඉතින් මෙතෙන්දි මතක් කරන්න ඕන, මේ වන විට පාසල් පද්ධතිය තුළ ඉතා දරුණු ලෙස විනය සීලය කඩා වැටෙමින් පවතිනවා. විශේෂයෙන්ම කොළඹ නගරේ පාසල්වල අපිට අහන්නට ලැබුණු හැටියට මේ ළඟදී ජාතික පාසලක උගන්නන ගුරුවරයෙක් අපිත් එක්ක කිව්වා, ඉස්සරහාමුදුරනේ අපි පන්ති කාමරයට ඇතුල් වෙන්නේ ඉතාම ආශාවෙන්, අපි දන්න දේ ළමයින්ට කියා දීලා ඒකෙන් ලොකු තෘප්තියක් ලබන්නයි අපි යන්නේ පන්ති කාමරයට. අද අපට ඒ තෘප්තිය නෑ කිව්වා. පන්ති කාමරයට යන්නේ මරන්න අරගෙන යනෝ වගේ කියලා කිව්වා. මේ ඇත්ත කතාව. ගුරුවරයෙක්ගේ කටින් පිට වුණු ඇත්ත කතාව. මරන්න අරගෙන යනෝ වගේ කිව්වා. යන්නේ නොගිහිල්ලා ඉන්න පුළුවන් නම් ඒත් ඉන්නවා කිව්වා. පන්ති කාමරයට ගියාට පස්සේ නිතරම හිතෙන්නේ මේකෙන් එළියට යන්නේ කොයි වෙලාවේද කියලා
තමයි කෝ හිතන්. මේකනම් ගුරුවරයෙකුගේ තත්වය, මේකනම් පන්තිකාමරයේ තත්වය. අපිට හෙට දවසක් ඉතුරු වෙන්න විදියක් නැහැ. ඒ තරම් බිහිසුණුයි පන්තිකාමරය. තරම් බිහිසුණුයි. ළමයින් තුළ විශාල ලෙස විනය කඩා වැටලා. ලංකාවත් මේ විදියට ගියොත් ඇමරිකාවේ මට්ටමටම එනවා. කවුරුත් දන්න ඇති ඇමරිකාවේ මාසකට වරක් දෙවරක් ඔළුව නාකච්ච ළමේ තුවක්කුවක් අරන් ගිහිල්ලා පන්තිකාමරේ ඉන්න ළමයින්ට වෙඩි තියලා මරලා දාලා එනවා. ඒ තත්වයට ලංකාවත් පත් වේවි. මේකට විසඳුමක් දෙන්න බැරි වුණොත් අර ඉස්කෝලේ මහත්තයා ආම කියනකොට එතන හිටියා විශ්‍රාමික බැංකු නිලධාරියෙක්. එයත් කිව්වා හාමුදුරනේ මගේ නෝන වැඩ කරන්නේ ඉස්කෝලේක. මීට සති දෙකකට ඉස්සෙල්ලා මට නෝනා කෝල් එකක් දුන්නේ කෝ අඬා අඬා මේ ඇවිල්ලා මං එක්කරන් යන්න කියලා. මං ඉතින් ගියා කෝ මගේ වාහනේත් අරගෙන. එතකොට එයා මොකද කරලා තියෙන්නේ, ෂෝට් ලිව් එකක් දාලා දවස් 3ක් නිවාඩු දාලා ගෙදර යනවා. පන්තියට මූණ දෙන්න බැරි මට්ටමක්. පන්තියට මූණ දෙන්න බැරි මට්ටමක්. තමාගේ ගෞරවය තබාගෙන සේවය කිරීමට නොහැකි වාතාවරණයක්. ඉතින් ඒ නෝන යන ගමන් කියාගෙන ගියාලු මම පුළුවන් තරම් ඉක්මනින් ඉස්කෝලෙන් සම්පූර්ණ ගුරු සේවයෙන් ඉල්ලාස් වෙනවා කියලා. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොකද්ද නැත්තේ? විනය නැහැ, සීලය නැහැ, හික්මීම නැහැ. තිබිය යුතු එකම දේ නැහැ, අනිත්‍ය ඔක්කොම තියෙනවා. එහෙනම් මේකෙන් තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේලා මේ සීලය ගැන උගන්වන්නේ විශාල සමාජ අර්බුදයක් පටන් ගැන්මෙදිම අවම කිරීම පිණිසයි. අත්තාධිපතෙය න්‍යාය යටතේ. අත්තාධිපතෙය න්‍යාය යටතේ. තමාට අධිපතිකම් දීලා සිටීම තුල මේ කියන ප්‍රතිලාභය ලබන්න පුළුවන්. හැබැයි පාසල් ළමයි නිවැරදි කිරීමට බණ කියලා හරියන්නේ නැහැ. බණ ඔවුන්ට ඇහෙන්නෙත් නැහැ. ඔවුන්ගේ ලෝකය වෙනම ලෝකයක් බවට පත් කළා ඉවරයි. ගුවන් විදුලි, රූප වාහිනී, ස්මාර්ට් ෆෝන්, තවත් සංවේදන උපාය මාර්ග, මේ සියල්ල විසින් ළමයින්ට සුරංගනා ලෝකයක් හදලා දීලා තියෙනවා. ඔවුන්ට බණ අහන්න පුළුවන් මානසික මට්ටමක් නැහැ. ඒ නිසා විනාශය අත ළඟයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් මං ඕක මේ සිදුවීම තවත් කෙනෙකුට කියද්දී එයයි කිව්ව අනිත් කතන්දරේ ඊට වඩා සංවේගදායකයි. එයා උතුරුනගින්න පළාත්වල ඉතා වැදගත් රාජ්‍ය සේවයක නිරත වෙච්ච කෙනෙක්. එයා කිව්වා හාමුදුරුවනේ, හැබැයි ඔය පිරිහීම තියෙන්නේ සිංහල පාසල්වල පමණයි කිව්වා. කපුව කපෝති නේද? මම ඉඳලා තියෙන්නේ අහවල් අහවල් පළාත්වල මං සේවය කරලා තියෙන්නේ. සිංහල දෙමළ පාසල්වල එහෙම තත්වයක් තාම නෑ කියලා කිව්වා.
එහෙමනම් ඉක්මනින් වස කාලා තියෙන්නේ කවුද? සිංහල බෞද්ධ දරුවෝ. එහෙනම් ওই කාරණෙත් මතක තියාගන්න. මෙතන ඉන්නවනම් ඕව පිළිබඳව ක්‍රියා කරන අය අදාළ තැන් වලට කියන්න. හැබැයි අදාළ තැන් වල ඉන්න අයගෙත් ඔළුව කුණු වෙලා නම් කරන්න දෙයක් නැත. හොඳයි, ඊළඟට මම මේ කියන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ආරම්භ කරපු මේ මහා මහින්ද සංස්කෘතියට අද ලබා ඇති ග්‍රහාපලය ගැන. ඊළඟට බුදුහාමුදුරුව පෙන්නනවා ධම්මාධිපතේය තවත් න්‍යායක්. අරකෙන් බැරි නම් මේකෙන් මිනිහා හික්මෙන්න ඕන. දහමේ මෙහෙම තියෙනවා, ඒ නිසා මම මේක කරන්න යන්න නරකයි. කොතනකින් හරි වැටක් තියෙන්න එපැයි. දැන් යුද්ධ තිබිච්ච කාලේ හමුදා කැම්ප් වටේට කම්බි වැටවල් තුනක් විතර තිබුණා. මේ වැට බැරනම් ඊළඟ වැටෙන් පාලනය වෙනවා හතුරා. ඒ විදිහට බුදුහාමුදුරුවොත් ඒ වගේ පියවර තුනක් පෙන්නනවා. මේකෙන් බැරනම් අරකින්. ධම්මාධිපතේය, දහමේ මෙහෙමයි තියෙන්නේ, ඒ නිසා මං මෙසේ විය යුතුයි. නිදසුනක් ගත්තොත් අම්මා තාත්තා දරුවන්ට සම්පත් පවරනකොට හවලාට වැඩියෙන් හවලාට අඩුවෙන් දුන්න නිසා ඔන්න දරුවෝ තරහයි. එහෙනම් ඒ දරුවන්ට හිතෙන්න ඕන මහා මංගල සූත්‍රයේ පෙන්වා දීලා තියෙන මව්පියන් පිළිබඳ කාරණේ මාතා පිතූ පට්ටාන. ඉතින් මේ අමනාපය දරුවන්ගේ හිත්වල ඇති වී තිබෙනවනම් මගේ තීරණ නෙමෙයි වැදගත් වෙන්නේ, බුදුහාමුදුරන්ගේ තීරණයි වැදගත් වෙන්නේ. ඒ නිසා මම මෙසේ විය යුතුයි, එසේ නොවිය යුතුයි. අම්මයි තාත්තයි දෙන්නම දැන් හොඳට මොහොත්පල වෙලා අසනීප වෙලා ඉන්නේ. මම යන්න ඕන ගිහිල්ලා බලලා මගේ යුතුකම් කරලා එන්න. දෙමව්පියන්ගේ තීරණ මට අදාළ වෙන්නේ, මගේ යුතුකම තමයි මේ වෙලාවේ මතු වෙන්න ඕන. අන්න ධර්මයට අධිපතිකම් දීලා එතෙන්දි හිතන. ධර්මයට අධිපතිකම් දීලා එතෙන්දි හිතන. ධම්මාධිපතේය. ඊළඟට ලෝකෙට විවිධ දර්ශනේනෝ. හරි දර්ශනේනෝ, වැරදි දර්ශනේනෝ. එමනම් එතෙන්දිත් බලන්න ඕන දහමේ තියෙන්නේ කොයි වගේද. දැන් අපි දන්නේම නැතුව බටහිර කරණයට තල්ලු වේගෙන යන නිසා බටහිර සංස්කෘතිය විහිං අපේ සංස්කෘතිය දැන් යටපත් කරමින් පවතිනවා. ඒක පෞල් ජීවිතවලට තදින් බලපාමින් පවතිනවා. පෞල් ජීවිතය අනාරක්ෂිත තැනක තියෙනවා. ඒ තමයි දෙන්න දෙමහල්ලෝ පොඩ්ඩක් විරසක වෙච්ච ගමන් දික්කසාද වීම. අවුරුද්දකට මං හිතන්නේ නඩු තියෙනවා 13,000 ගානක් විතර. ඉස්සර අපේ මිනිස්සු වැඩිපුර බණ ඇහුවේ නැති වුණාට මේ බුදුහාමුදුරුවන්ගේ දේශනා නිල නොවන මට්ටමින් ක්‍රියාවට නැගුවා. දෙන්න දෙමහල්ල අතර රණ්ඩු සරුවල් තිබුණාට ඒවත් දිගට ගෙනියන්නේ නැහැ. ජනවහරෙත් ඒ බව සඳහන් වෙනවා, දෙන්න දෙමහල්ලන්ගේ රණ්ඩුව බත් හැලියයි දෙනකන් විතරයි කියලා. බලන්න කොච්චර අගේද කියලා. ඒ කියන්නේ ඒ තරම් මුල් බැහැගත්තා මේ කාරණය. දෙන්න දෙමහල්ලන්ගේ රණ්ඩු දරුවල් බත් හැලියේ ඉඳනකම් විතරයි. ඉතින් මේ විදියට බටහිර චින්තාව මේ රට ආක්‍රමණය කළොත් මේ තියෙන ටිකත් ඉවර වෙනවාට කිසිම සැකයක් නැහැ. අලුතෙන් විවාහ ජීවිතයට පත්වෙන අයට යුග ජීවිතය පිළිබඳ මේ ලෝකයේ අවබෝධයක් නැහැ.
ඒගොල්ලෝ අවබෝධ ලබන්නේ ටෙලිනාට්‍ය වලින්. ඒව තමයි පූර්වාදර්ශ වශයෙන් ගන්න. ඊළඟට ඒගොල්ලන්ට මාවේනික ගුවන් විදුලි සේවා තියෙනවා. ඒගොල්ලන්ට මාවේනික කසි කබල් සින්දුත් තියෙනවා. ඒගොල්ලන්ගේ විඥානය හදන්නේ ඒ බාල බොළඳ පණිවිඩ ඔස්සේ. බාල බොළඳ ග්‍රාම්‍ය පණිවිඩ ඔස්සේ තමයි අලුත් පරම්පරාවේ විඥානය සාදනු ලබන්නේ. විවාහ වෙච්ච දාට පහවදා දික්කසාද වෙලා පොඩි ප්‍රශ්නයක් බේරගන්න බැරුව නිසුණක් කිව්වොත් මේ දෙන්න විවාහ වෙනවා, ඉන්න ගෙයක් නැහැ, කුලියට කාමරයක් ගන්නවා. එක්කෙනෙක් කියනවා මේකේ ඉන්න බෑ, අනිත් එක්කෙනා කියනවා මේකේ ඉඳිමු. මේ කාරණේ මුල් කරගෙන උසාවි කොච්චර ලස්සනද, සමාජයේ කොච්චර ලස්සනද, පොඩි ප්‍රශ්නයක් බේරගන්න බෑ. ඒකත් තරම් යන උසාවියට. එනිසා නුදුරු අනාගතයේ බාල බොළඳ ජන කොටසක් බිහි වෙනවා ඇති. බුදුහාමුදුරන්ගේ ධර්මය ඔවුන්ට වැදගත් වෙන්නේ නැහැ, ඔවුන් අහන්නෙත් නැහැ. ඔවුන්ට හොඳ අර වගේ කසිකබල් සින්දුයි, කසිකබල් ටෙලිනාට්‍ය වගේ දේවල් විතරයි. ආණ්ඩු තිබ්බට ආණ්ඩුව කරන්නේ පාරවල් හදනවා, තාර දානවා, බෝක්කු හදනවා. ඒගොල්ලෝ ඉතින් ඉන්නේ ඒගොල්ලන් කළ යුතු වැඩේ ඔච්චරයි කියන. ආණ්ඩුවක් විසින් කළ යුතු වැඩ අතර පාරවල් හදන එක එකක් විතරයි, බෝක්කු හදන එක තව එකක්. රටේ ජනතාවගේ සංස්කෘතිය ආරක්ෂා කිරීම ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් ආණ්ඩුව බැඳිලා ඉන්න. ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ තියෙන දේ. එනිසා කිසිම ආණ්ඩුවක් මේ අවශ්‍යම දේට මැදිහත් වන්නේ නැහැ. කිසිම ආණ්ඩුවක් මැදිහත් වෙන්නේ නැහැ. එහෙමනම් ධම්මාධිපතෙය කියන මේ කාරණය හරියට බාරගත්තොත් සමාජය නිවැරදි වේවි. එහෙම නැත්නම් සමාජය අවුලෙන් අවුලටපත් වේවි. ඊළඟ එක ලෝකාධිපතෙය. ලෝකාධිපතෙය. ලෝකයාට පළවෙනි තැන දීලා හිතනවා. ලෝකයා කියලා කියන්නේ අවට වටපිටාවේ ඉන්න අය. මේක විදුහල්පතිතුමා දැනගත්තොත් මට හොඳ නැහැ. මේක මගේ තීජ දැනගත්තොත් මට හොඳ නෑ. මේක අම්මා දැනගත්තොත් හොඳ නෑ. තාත්තා දැනගත්තොත් හොඳ නෑ. ආච්චි සීය දැනගත්තොත් හොඳ නෑ කියලා ශික්ෂණයට හික්මීමටපත් වෙනවා. ස්වයං පාලනය. බලන්න කොච්චර අගේද කියලා. තමන් ගරුකොට සලකන චරිත ගුරුවරයා විදුහල්පති අම්මා තාත්තා සීයා ඒගොල්ලෝ දැනගත්තොත් හොඳ නැහැ කියලා තමා හික්මෙනවා. කොච්චර ලස්සන සිදුවීම්ද මේ මතු කරලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ. මේ කිනම් කාරණයකින් වේවා සමාජය විනයට පැමිණිය යුතුයි. විනයට එන්නේ නැත්නම් මෙලෝ වශයෙන්ුත් අපායක්, මරණයෙන් පස්සෙත් අපායක්. දෙපැත්තම අලාභයි. දෙපැත්තම අලාභයි. දෙපැත්තම එකසේ අලාභයි. ඉතින් අපේ චන්දගිත්ති හාමුදුරුව මට කිව්වේ විනාඩි 30ක් බණ කිව්වම ඇති කියලා. දැන් විනාඩි මං හිතන්නේ 45කුත් පැනලා. මං කිව්වා උදේ කතා කළා මේ දවස්වල පිච්චමල් පූජාවේ වැඩ නිසා මම නාවට කමක් නැද්ද කියලා කිව්වහම සිංහාමුදුරුවන්ගේ හිත නරක් වෙලා කිව්වා නේ විනාඩි 30කට එන්න කියලා. එනං ඉතින් මං ඔන්න විනාඩි 30කට ආවා, 45ක් විතර බණ කිව්වා. දැන් ඉතින් මේ ඇති
මේ කාරණා තුන කෙටියෙන් මතක තියාගන්න, පුද්ගලයා කෙසේ හෝ විනයකට පැමිණිය යුතුමයි. ඒ සඳහා බුදුහාමුදුරන්ගේ නිර්දේශ අත්තාධිපතෙය ධම්මාධිපතෙය ලෝකාධිපතෙය. බුදුවරු පැමිණෙන්නේ ලෝකෙට සමාජයේ නිර්වුල් කිරීම පිණිසයි. දේශපාලකයා ලෝකෙට පැමිණෙන්නේ ලෝකය අවුල් කිරීම පිණිසයි. බුදුවරු පැමිණෙන්නේ ලෝකය නිර්වුල් කිරීම පිණිසයි. මතකනේ පින්නතුන්ට, අන්තෝ ජටා බහිජටා කියනකොට මොකද්ද බුදුහාමුදුර කිව්වේ? සීලය. සීලය. ඉතින් මේ ධර්මදේශනාව අවසන් කිරීමට පෙර මේ මහා මිහිඳු සංස්කෘතියෙන් හොඳටම තෙම්පරා දුණු ටිබෙට් ජාතිකයේ මහින්දහාමුදුරෝ විදේශිකයෙක් වුණත් උන්වහන්සේ දකිනවා මේ රටේ සංස්කෘතිය කොච්චර වැදගත්ද, ධර්මයේ කොච්චර වැදගත්ද. මේ මිනිස්සු බියගුළු මිනිස්සු බවට පත් වෙලා බියෙන් තැති අරගෙන ඇයි සුද්ධංගේ අනසක යකඩ හස්තය ඒවට මිනිස්සු හිරවෙලා බියවෙලා ඉන්න හැටි දැක්කාම මේ විදේශික හාමුදුරන්ට හේතුනක් කවිලියල මේ මිනිස්සු අවදි කරන්න ඕන කියලා. දරු නැලවිලි ගී ලියන්න පටන් ගත්තා. අපේ අය කවුරුන් ලියන්න ගියේ නැහැ, ඒ තරමට බයයි. ටිබෙට් මහින්ද හාමුදුරුව මේවා ලියනකොට මිනිස්සු බයින්න පටන් ගත්තලු. පාන්දර අලුබෝමුල්ල පැත්තේ හාමුදුරුව හිටියේ. මොනවද මේ හාමුදුරුව කරන වැඩේ? අපිටවත් ඉන්න දෙන්නේ නැහැ. ඇයි මේවා දැක්කහම මේ බන්ධනාගාරගත කරනවා? අයට අද වගේම තමයි ඉතින්. මොනවද මේ හරුමේ කරන්නේ? ඕන නැති කවි ලියන්නේ. සමහරු දානෙත් නවත්තලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ හාමුදුරුවෝ මිහිඳු මහා සංස්කෘතියෙන් තෙම්පරා දෝනු මේකේ තියෙන ජීව ගුණය තේරුම් අරගෙන මිනිස්සු අවදි කරන්න ඕන කියන හැඟීමෙන් තමයි කවි ලිව්වේ. මං ඒ කවියක් කියනවා, කවුරුත් කියන්න ඕන. පෙලියෙන් පෙලිය කියවන්නක බලන්න. මගේ රට මගේ ජාතිය මගේ ගම, මගේ සත්සිරිත් සාජාතික උරුම, මගේ වැරයෙන්ම නිදහස් කොට තැබුම, මගේ යුතුකමයි සලකව් හැම දෙනම, මගේ සත්සිරිත් මිහිඳු මහ රහතන් වහන්සේ ගෙනාපු සත්චාරිත්‍ර ජාතික උරුම. අද ජාතික උරුම වලට මොකද වෙන්නේ? පුරාවස්තු උතුරු නැගින්න පළාත්වල එක පිට එක විනාශ කරනවා, සමහර පුරාවස්තු විකුණනවා. මගේ කියන හැඟීම නැතිකම, අම්මා දරුවා රකින්නේ මේ දරුවා මගේ කියන හැඟීම නිසා. මගේ දරුවා මං හොඳට පෝෂණය කරන්න ඕන, කන්න දෙන්න ඕන, නිරෝගීව තබන්න ඕන, හොඳට උගන්නන්න ඕන, මේ මමත්වයේ නිසා. එනිසා මිහිඳු මහරහ අපේ ටිබෙට් මහින්ද හාමුදුරුවෝ ඒ ගෞරවනීය මමත්වයේ තමයි ළමා සිත්වලට ඇතුල් කිරීමට මහන්සි ගත්තේ. සමහර ගම්මාන ලංකාවේ තාම තියෙනවා, ඒ ගමේ ගම් එකතු වෙලා අපේ ගමට එහෙම වෙන්න දෙන්න බෑ. මේ කොච්චරගේද පිටස්තරේකට ඇවිල්ලා එහෙම කරන්න දෙන්න බෑ. හොඳ හැඟීමක් ඒක. හොඳයි, එහෙනම් මාත් එක්කම කියන්න. ඔය නිදා ගන්න අය හොඳටම කියන්න ඕන මාත් එක්කලා. මගේ රට මගේ ජාතිය මගේ ගම,
මගේ සත් සිරිත් සහජාතික උරුම මගේ වැරයෙන්ම නිදහස් කොට තැබුම මගේ යුතුකමයි සලකව හැම දෙනම මගේ සත් සිරිත් දැන් මේ බටහිර එකත් එක්ක එකතු වෙලා මේවා දිය වෙලා ගිහිල්ලා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහත්මයා මේ ලංකාවට ආව ආගමික උත්සවයකට වෙසක් උත්සවයට අපි බලන් හිටියා හොඳට බණ්ඩාරනායක ශාලාවේ එතුමා හැමෝටම අත් දෙක එකට එකතු කරලා මෙහෙම තමයි ආචාර කරලා පිළිගත්තේ අපේ ඇමතිවරයෙක් අතට අත දෙන මහා රාජ්‍යයක නායකයා තමන්ගේ අනන්‍යතාවය තුළ ඉන්නවා හැමති පට්ටමක් ගාගත්ත මේ යෝධයා අතට අත දෙනවා ගිහිල්ලා මං හොඳට බලන් හිටියා ඒ තරම් මේ මනස වෙද්දල් වෙලා හොඳයි අපි නැවතත් කියමු මගේ රට මගේ ජාතිය මගේ ගම මගේ සත් සිරිත් සහජාතික උරුම මගේ වැරයෙන්ම නිදහස් කොට තැබුම මගේ යුතුකමයි සලකව හැම දෙනම ඉතින් මේක මෙතෙන්දි කියලා නිකන් ඉන්න එපා ගෙදර ගිහිල්ලා දරුවොත් එක්කලා උදේ හවස මේක කියන්න ඕන ඊළඟ කවිය මේ පින්නතුන් කාටත් පාඩම් ප්‍රසිද්ධ කවියක් බලන්න මිහිඳු මහින්ද හාමුදුරන්ට තිබිච්ච ඕනකම මුළු රටක ජනතාවක් වෙනුවෙන් මේ සිද්ධාන්ත අධ්‍යාත්මගත කිරීමට එතුමා කල්පනා කළා හොඳයි කියන්න ජාතිය රන් විමනක් වේ ජාතිය රන් විමනක් වේ ආගම මිනී පහනක් වේ එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ බ්‍රසීල වැසියන් අවුරුදු 100ක් ගිය තැන තමාගේ ආගම පැත්තකින් තියලා අලුතෙන් ආපු පෘතුගීසි ආගම බාරගත්තා. අවුරුදු 100ක් යනකොට තමන්ගේ භාෂාව අමතක කරලා පෘතුගීසීන්ගේ භාෂාව බාරගත්තා. 100ට 8යි ඉතුරු වුණේ තමන්ගේ දේ වෙනුවෙන් කාලේ යොදවන්. අපි එහෙම වුණේ නැහැ. ඒක තමයි මේ කියන්නේ. ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ. මැණික් පහනක්. ඒ රැකගන්නට මෙලොවේ ටිබෙට් මහින්ද හාමුදුරන්ට කියන්න ඕන අපි ඒක රැකගත්ත අද වෙන තුරුම හෙට දවස කුමක් වෙයිද අපි දන්නේ නැහැ හොඳයි කියන්න ජාතිය රන් විමනක් වේ ආගම මිනී පහනක් වේ එය රැකගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ හොඳයි එහෙනම් අපේ ධර්ම දේශනාව මෙතකින් අපි අවසන් කරනවා සිදු කරගත් වටිනා පුණ්‍ය ධර්මය ඔබ නමින් නැසීමිය පරලොව ගිය සියලුම නැහිත මිතුරන් අනුමෝදන් වෙත්වා ඒ වගේම සම්යද්දෘෂ්ටික දිව්‍ය රාජවරු මේ පින් අනුමෝදන් වෙත්වා අපට ආශිර්වාද කෙරෙත්වා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදු කියන්න. අද නාරද බෞද්ධ මධ්‍යස්ථානයේහි සිල් සමාදන් වන පිරිස බොහොම වැඩි නිසා මහල් කීපයකම දායක පින්වතුන් ඉන්නවා බොහොම සන්තෝෂයි සිල් ඇත්තෝ හැමතැනකම ඉන්නවා දකින්න. ඉතින් අපිට වඩා සතුටු වෙනවා ඇති අපේ චන්දකිත්ති හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේගේ දක්ෂතාවයේ තමයි මේ හැම දෙයකින්ම විද්‍යමාන වෙන්නේ. එහෙමනම්
සිද්ධ කළ පුණ්‍ය ධර්මයේ ආශිර්වාදයෙන් උන්වහන්සේටද නිරෝගී සප ලැබේවා, දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. පිරිකර අත ගහන්න හිටියොත් මගේ විනාඩි 30 වෙනස් වෙලා යනවා. දැන් අපේ වාර්ෂික පින්කම තියෙනවා. පුළු පුළුවන් අය එන්න ඕන අනුරාධපුරේට. පිච්චමල් අරගෙන සුදුවතින් සැරසිලා ජූලි 7 වෙනිදා තියෙන්නේ පින්කම. හොඳයි, අපි දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං. ඉදං මේ ඥාතීනං ඕතු අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතෝ.